අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොමුවත් සිරස්තල වෙත සියත ටීවී අභිමානවත් දොළොස්වන සැමරුම අදයි කළු දිලීර රෝගයේ වැළඳුණු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ ජූනි මාසයේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලී කියයි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් විසින් හෙලිදරව් කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජුගෙන ඇති පියවර කුමක්ද සිරිල් ගාමිණී පියතුමන් රජයෙන් ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකේය ටෙලිවිෂන් කලාවට අර්ථවත් ප්‍රවිෂ්ටයක් ලබා ගනිමින් දැනුම බුද්ධිය හා සදාචාරය මෙන්ම අපේකම රටටත් ලොවටත් බෙදා හදා දීම උදෙසා ආරම්භ වූ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී නාලිකාවට අදට වසර 12ක් සපිරෙනවා අභිමානනීය ලෙස 12වන වසර සමරන සියත ටීවී ඒ වෙනුවෙන් අද දවස පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා ආමගට වඩා යා යුතු බොහෝ දුරක් ඇත මේ සියත ටීවී අප ආ ගමන් මඟ පිළිබඳවයි ඇසි දිසි උරුමය සිය තේමාව කරගනිමින් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රේක්ෂකාගාරයට නව්‍යකරණය එක්කල දැවැන්තයෙකුගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ හරියටම මේන් වසර 12කට පෙර අද වෙනි දිනකදී සියත ටීවී හරසුන් අවරගනේ සාම්ප්‍රදායික රූප රාමුව කඩා බිඳ දමමේ හරබර වැඩසටහන් පෙළ ගැස්මක් සහ සමබර ප්‍රවෘත්ති විකාශයක් සිය ප්‍රේක්ෂකයා වෙත සංනිවේදනය කිරීමට කුළු දුලේදීම සියත ටීවී නාලිකාවට හැකිවීම විශේෂත්වයකි ප්‍රේක්ෂකයාට හැඟීමට කතා කරනු වෙනුවට බුද්ධියට ආමන්ත්‍රණය කිරීම සිය දර්ශනීය බවට පත් කරගත් සියත ටීවී එය ප්‍රායෝගිකවම තම වැඩසටහන් පෙළ ගැස්ම තුළට ඇතුළත් කිරීමටද කටයුතු කළා 2018 දී සිය වැඩසටහන් පෙළගැස්මෙහි හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ සියත ටීවී තම ලැබැඳි ප්‍රේක්ෂකීන් වෙත වඩාත් නේත්‍රාකර්ෂණීය මෙන්ම වින්දනීය වැඩසටහන් රාශියක් ඉදිරිපත් කළා සිය විකාශන කාලරාමුවට පමණක් සීමා නොව සියත ටීවී නාලිකාව දේශයේ අභිමානය ලෝකේ සනිටුහන් කරන්නට අපමණ මෙහෙවරක් ඉටු කළ එහි ප්‍රතිඵලය මුළු මහත් ජාතියකටම දායාද කළ ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගත් ප්‍රේක්ෂක ඇගයීමට නිබඳවම ලක්කු නාලිකාවක් වීමද විශේෂත්වයකි ජාතික වටිනාකමකින් යුත් සංස්කෘතික ආගමික උත්සවයන්හි හෙළ උරුමය මුල් කොටගෙන තම ප්‍රේක්ෂක සහෘදයන් වෙනුවෙන් සියත ටීවී නාලිකාව ඉටු කළ මෙහෙයද ඉතා වැදගත් වන අතර එවැනි ජනමූල ඉසව්වන්හිදී ලාංකේය ජනතාව සමග එක්ව සිය මාධ්‍ය මෙහෙවර දියත් කිරීමද සුවිශේෂී මෙහෙවරකි ලැබීම හා පැසසුම් විඳීම මතින් සම්මානනීය නාලිකාවක් බවට ප්‍රේක්ෂකයන්ගේ ආදරය මතින් සියත ටීවී නාලිකාව පත් වූයේ ශ්‍රී ලංකාවේ පැවති ප්‍රමිතියෙන් යුත් සම්මාන උළෙලවල් හේතේ නොයෙක් වර හොඳම සහ ජනප්‍රියම යන වර්ගීකරණයන් දෙක යටතේදීම සම්මාන රැසක් දිනා ගනිමිනි අද වන විට ශ්‍රී ලංකේය ටෙලිවිෂන් වංශ කතාවට අලුත් පරිච්ඡේදයක් එක් කරගනිමින් පැති කිසිවකට ගැති නොවන ස්වාධීන ප්‍රවෘත්ති ප්‍රකාශය සියත ටීවී ප්‍රේක්ෂකයා වෙත ලබා දීමට සියත ප්‍රවෘත්ති කටයුතු කිරීම ශ්‍රී ලංකේය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම සර්ව ආගමික සර්ව පාක්ෂික විද්වතුන්ගේ ඇගයීමට ලක්ව තිබීමද සියත ටීවී නාලිකාව උදෙසා ලැබුණු විශිෂ්ට සම්මානයක් ලෙස සැලකිය හැකියි සිය දොළොස්වැනි සංවත්සරයේ සමරන ලැබෙන සියත ටීවී දශකයකට මදක් වැඩිවිය මාධ්‍ය මෙහෙවර තුළ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට ලබා දී ඇති දේ බොහොමයකි එදත් අදත් හෙටත් ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකාගාරය සම්භාවනීය කරන්නටද ලාංකීය ටෙලිවිෂන් කලාව සම්මානනීය කරන්නටද එය තව තවත් නිර්මාණශීලී විචිත්‍රවත් කලාවක් බවට පත් කරන්නටද සිය දායකත්වය සියත ටීවී ලබා දෙනු ඇත
අරූපකරණය අනුකරණය නොකළ එය නවකරණය මගින් ජනතාකරණය කළ අපේ කාලයේ අපේ තාලයේ ටෙලිවිෂන් නාලිකාවයි සියත ටීවී. විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණයකට යොමු කර ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්ුණා. මේගව සති දෙක ඇතුළත මේ රටේ තිබෙන තත්ත්වයක් රටේ අනිකුත් මරණ සංඛ්‍යාව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඔක්සිජන් භාවිතයේ ඒ විශ්ලේෂණය තුළ ඒකට සාපේක්ෂිතව අනිත් පැත්තෙන් යම් යම් නිදහස් ක්‍රියාත්මක ගන්න පුළුවන් හැකියාවක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව තමයි අද අපි මේ රැස්වීම තියලා මේ තීන්දුව తీරන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පළවෙනියෙන්ම සංචාරක ව්‍යාපාරයට උඩුනතිය පිනිස අපෙන් ගත හැකි සහ සෞඛ්‍යංශවල තිබෙන කරුණු කාරණාවලට මුල් තැන දෙමින් ඒ වගේම ඒහා සාපේක්ෂිතව සංචාරක ව්‍යාපාරයටත් එයි තියෙන වටිනාකම තේරුම්ගෙන ඒ දෙක අතරේ තුලනතාවයක් ඇති කරමින් කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ නිසා යම් යම් වෙනස්කම් ඉදිරියේදී අපි දැනුම් දෙන්න. නත් කරනත් එක්කම මේ නීති රීති ලිහිල් කිරීමේ හැකියාව සෞඛ්‍යංශවල තියෙන හින්දා තමයි අමතුමා මේ සාකච්ඡාව කැඳෙව්වේ. ඉතින් මම විශ්වාස කරනවා සංචාරක ශේෂ්ත්‍රයට මුහුණ දීපු ගැටලු ගොඩකට විසඳුම් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම විදේශ ශ්‍රමිකයින්ට ඒ සම්බන්ධව කටයුතු කරන කොට රජයත් හමුදාවත් සෞඛ්‍යංශත් එක්කහුව වෙලා කටයුතු කරනවා. ගුවන් තොටුපොළේ මේ මෙතෙක් තිබිච්ච ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දෙන්න අද සාකච්ඡා කරලා පුළුවන්කම ලැබුණා. අපේ කටුනායක ගුවන්තොටුපළ තුල ලැබ් එකක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති. ගුවන්තොටුපළ එකතු වෙලා එන අයට ඉන්න තැන් ඒ පහසුකම් සලසා දීලා පැය කීපයක් ඇතුළත ඒ PCR පරීක්ෂණේ කටුනායක ගුවන්තොටුපළ තුලම ක්‍රියාත්මක කරලා ඔවුන්ව ගෙදර යැවීමට ඒ පහසුකම් ලබා දෙන්න තමයි සාකච්ඡාව කරේ. දිරි සතිය තුල අපිට හැකියාව ලැබීවි ඒ හොටෙල් නිරෝධායනය ගෙනියන වෙනුවට වැක්සින් දෙකම අරගෙන තියෙනවා නම් PCR එක නෙගටිව් නම් ඔවුන්ව ගෙදර යැවීමේ හැකියාව තියෙනවා. කලුපුස් රෝගය පිළිබඳ තොරතුරු පසුගියදා නිල වශයෙන් සෞඛ්‍යංශ වාර්තා කළා. ඒ සමග මෙම රෝගය පිළිබඳව රටේ දැඩි අවධානයක් දැන් යොමුව තිබෙනවා. කෙසේ වෙතත් කලුපුස් රෝගය ආසාදනය වූ කොවිඩ් රෝගීන් පසුගිය ජූනි මාසයේ සිට මෙරටින් වාර්තා වූ බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසන්නේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයන් අතරද මෙම කලුපුස් රෝගීන් සිටි බව වෛද්‍යවරිය ප්‍රකාශ කළා. කොවිඩ් රෝගීන් අතර කළුදිලි රෝගීන් ගත්තොත් ජූනි මාසේ අපිට රත්නපුර රෝහලෙන් දෙන්නෙක් වාර්තා වුණා. ත්‍රිකුණාමලය මහ රෝහලෙන් දෙන්නෙක් වාර්තා වුණා. ජූලි මාසේ ත්‍රිකුණාමලය මහ රෝහලෙන් එක්කෙනෙකුත්, අගෝස්තු මාසේ කොළඹ ජාතික රෝහලෙන් රෝගීන් දෙන්නෙකුත්, සැප්තැම්බර් මාසේ මේ වෙනකොට කොළඹ ජාතික රෝහලෙන් රෝගීන් දෙන්නෙකුත්, රත්නපුර ශික්ෂණ රෝහලෙන්, කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සහ කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් රෝගීන් එක්කෙනා බැගිනුත් වාර්තා වෙනවා. ඊට අමතරව මම කියන්න ඕන මේ සියලුම රෝගීන් අපි රසායනාගාර පරීක්ෂණ පවත්වලා කොවිඩ් රෝගයට අමතරව කළුදිලීර රෝගය ආසාදනය වෙලා යයි 100% හඳුනාගත්ත රෝගීන්. මීට අමතරව තවත් රෝගීන් කීප දෙනෙක් අපිට හිටියා. මොකද අපි මේ රසායනාගාර පරීක්ෂණ කරන්නේ මේ රෝගීන්ගෙන් පටක අරගෙන. මේ පටක ගන්නකොට අනිවාර්යයෙන්ම මේ රෝගීන් නිර්වේදනය කරන්න සිද්ධ වෙනවා. අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. සමහර රෝගීන් කීප දෙනෙක් හිටියා නිර්වින්දන කටයුත්ත සඳහා බැරි රෝගී. මූලික රෝග ලක්ෂණ කියන්නේ මූණේ රිදෙන්න පුළුවන්. ඊට අමතරව හුස්ම ගන්නකොට නහය වගේ හරියේ අපිට හිරවීමක් වගේ දැනෙන්න පුළුවන්. කළු ලපයක් නාසයේ දෙපැත්තේ වගේ එහෙම හැදෙන්න පුළුවන්. ඒ අවස්ථාවන්වලදීත් මේ රෝගයට ප්‍රතිකාරයක් නොගත්තොත් මේක ඇස්වලට මොළයට දක්වා වුණත් වර්ධනය වෙලා ඇස් පේන්නේ නැතුව ඒ වගේ විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවල් වලට රෝගියන් මිය යන්නත් පුළුවන්. සමහර වෙලාවල් වලට අන්ධ වෙලා රෝගියාගේ ජීවිතය බේර ගන්නත් පුළුවන්. ඉතින් ඒ අන්තිම අවස්ථාවල් වල සමහර විට වගේ නිර්වින්දනය කළා ශල්‍යකර්ම කරන්න බැරි ඒ වගේ අවස්ථාවන් නම් තමයි ඒ වගේව ඇත්තම සිද්ධ වෙන්නේ. කළුදිලි රෝගය හැදිර මිය ගිය අය වාර්තා වෙනවා. ඔව් කොවිඩ් රෝගයෙන් නැතරත් කීප දෙනෙක් හිටියා. කොවිඩ් රෝගය නැතුව ඊට කලිනුත් දැනුත් ඒ කියන්නේ අවසාන අවස්ථාවල් වලදී රෝහල් ගත වුණොත් අපිට නිර්වින්දනය කරන්න ප්‍රශ්න ඇති වුණොත් ඇත්තටම මිය ගියපු අවස්ථා තියෙනවා. ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර පරිශ්‍රයන්ට ඇතුළු වී හැසිරුණු ආකාරය නිවට බියගුළු පුද්ගලයෙකුගේ ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම පැවරී ඇති බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මේ පිළිබඳව සිදු කළ ප්‍රකාශය කනගාටුදායක බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මේ රට හදන්න නම් අනිවාර්යයෙන්ම සුදුස්සොන් තැන දෙන්න ඕනේ. බේබද්දෝ කුඩු ගහන කට්ටිය අතෙන්ට මෙතෙන්ට ගිහිල්ලා පිස්තෝලය අදගෙන උඩපයින් පටන් ගන්න කට්ටිය ඇමරිකානුතුරු වලට දාලා මේ රටේ අර රජය පොරොන්දු වුණ සමටේක නීතිය සාධාරණේ ඒව කරන්න බෑ. අපි දැක්කා අර ලෝහාන් රත්වත්තේ කියන එමෙතුමා එතුමාගේ ඇසිරීම මේ පුද්ගලයා පියාටත් අගෞරව කරනවා. මේ පුද්ගලයා යුද්ධ කාලේ එහෙම එල්ටීටී කාර්යයක් දැක්කනම් එල්ටීටී නම හරිය යනකොට හැංගෙන්නේ නැති. දැන් ගිහිල්ලා අර අහිංසක කවුද 15ක් පමණ හිරබත් කන එල්ටීටී කට්ටිය අසරණ වෙලා ඉන්න කට්ටිය. ඒගොල්ලොන්ග දනගස්සල ඔළුවට පිස්තෝලෙ තියෙනවා. කොච්චර තීසන් වැඩක්ද? මේවා කරන්නේ චන්ඩියෝ නෙමෙයි. මේවා කරන්නේ නිර්භීත මිනිස්සු නෙමෙයි. තනිකරම නිවට බියගුළු මිනිස්සුන්ගේ ඇසිරීම මේ. බිව්වෙන් පස්සේ චන්ඩියෝ වෙනවා. අපි ඉල්ලා සිටනවා හිරගෙදර ඉන්න සියලුම රැඳවියන්ගෙන්. මමත් ඕක ඉඳලා තියෙනවා. මම දැකලා තියෙනවා ඒගොල්ලෝ විඳින දුක ඒක ඇතුලේ. ඒ රැඳවියන්ගෙන් මේ වගේ චරිත ඇතුලට આવොත් ආපහු කට්ටිය මේකතුල යටකටු ටික කුඩු කරලා හපේ කරලා එළියට දාන. රජය මේ අයින් කළා තියෙනවා කියන ඇමතිකමෙන්. හැබැයි අයින් කරේ බන්ධනාගාර ඇමතිගෙන් තනින් විතරයි. තාම එයාට වෙනත් අමාත්‍යංශයක් තියෙනවා. අපට ආරංචි වෙනවා මෙයා මැනික් ගන්න ඒ කාර්යභාරය බාරව තාම ඉන්නවා කියලා. ඒගෙම ගොඩාක් පැමිණිලි තියෙනවා මෙයාට විරුද්ධව. මට වැටුණ විදියට මේ පුද්ගලයාගේ හැසිරීම පාර්ලිමේන්තුවේ පවා මම මේක දැස ප්‍රශ්න කරා එතුමාගෙන්. මූණටම ඇහුවා තමුන්නාසේ බීලාද ඉන්නේ කියලා. දැන් පොලිස්පතිවරයා කියනවලු පැමිණිල්ලක් ලැබිලා නැහැ මේ පිළිබඳව කියලා. ඒ හින්දා නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න බෑ කියලා. බන්ධනාගාරයේ කොමසාරිස් ජෙනරාල් ලැජ්ජ නැතුව නිලැඳමුකුත් ඇඳගෙන ඇවිල්ලා කියනවා මෙවැනි දෙයක් ගැන වාර්තා වෙලා නැහැ කියලා එයාට. එතකොට එයා බාරව ඉන්නවා මේ හිරගෙවල්. මේ සෑම හිරකරුවෙක්ගේම ආරක්ෂාව ගෞරවය පිළිගැනීම ගැන මානුෂීය අයිතිවාසිකම් ගැන ඒගොල්ලෝ වා කියන්න ඕනේ. මේක කොහොමද සිද්ධ වුනේ? මානව හිමිකම් කවුන්සලය අපේ රටේ විරුද්ධ යෝජනාවක් ගෙනලා කතා කරන අවස්ථාවෙමයි. එතකොට මේ මිනිස්සුන්ට හරියට අර මිනිස්සුන්ට පතරම් දෙනවා කියලා කියන්නේ. ඒ වගේ වැඩක් නෙමෙයි සිද්ධ කරේ. පොලිස්පතිට හැම වෙලේම ඇවිල්ලා වාර්තා පොතක ලියනකන් ඉන්නවද? දැන් පාරේ කවුරු හරි මිනිස්සු දෙන්නෙක් වෙඩි තියනවා. මැරෙන්න බයයි කවුරු සාක්ෂි දෙන්නේ නැහැ. එතකොට පොලිස්පති කියනවාද වාර්තාවක් නැහැ, පැමිණිල්ලක් නැහැ කියලා උඩ බලන් ඉන්නවද? මේවා සාමාන්‍ය ශීලාචාර රටවල සිද්ධ වෙන දේවල් නෙමෙයි. මේවා අපිට පිළිගන්න බෑ. ලෝකයේ බොහෝ රටවල් හදිසි නීතිය ක්‍රියාත්මක කර කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් වන්නේ කෙසේදයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ප්‍රශ්න කරනවා. ඒ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ දවස්වල එස්එස් ජාතිගේ මහනුවිකම් කොමිසමේ මිසෙල් බැචලේ මහත්මිය කියලා තියෙනවා අද ආණ්ඩුව හමුදාකරණයට ලක් කරලා හදිසි නීතිය ගෙනල්ලා කියලා. හැබැයි ලෝකේ රටවල් 104කට ආසන්න ප්‍රමාණයකට අද හදිසි අවස්ථාව හදිසි නීතිය ක්‍රියාත්මක කළා මේ කොරෝනා තත්ත්වයන් එක්ක. එතකොට ඒ සියලු රටවල් පේන්නේ නැතුව අද අපේ රටට විතරක් බලපෑම් කරන්න උත්සාහ කරන එක ගැන අපි කනගාටු වෙනවා. සමහර වෙලාවට කියනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඒ අවශ්‍ය නීතිය නියමානුකූලව ක්‍රියාත්මක කරලා සහන ලබා දීලා නැහැ කියලා. අනිත් පැත්තෙන් කියනවා සමහර නීතිඥවරු ඇතුළේ ඉන්න එක වැරදියි කියලා. රිෂාඩ් බදුගේ සහෝදරයා වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඔහුගේ නීතිඥයා වෙන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයට වගකියුතුනා අඩ නඩු අහන දින වකවානු ප්‍රකාශයට පත් කරමින් කටයුතු කරනවා. ඉතින් ආණ්ඩුවට හිටු මතේ රජ කාලේ වගේ එල්ලලා මරන්න බෑ මේ අය කියලා සැක සංකා තියෙන හැමෝම. අපි දැක්කා විපක්ෂ නායකතුමා යෝජනා කරනවා මේ නැවත ඡන්දෙකට යන් කිය. මේ වගේ ලෝක වසංගතයක් තීන වෙලාවක රජය ජනතාව මරණින් බේර ගන්න හදන වෙලාවක විපක්ෂ නායකතුමා අහනවා ඡන්දෙකට යන් කිය. ඒ නිසා මේ අපි විපක්ෂ නායකතුමාට කියන්න කැමති බලය ගන්න පුළුවන්. හැබැයි ජනතාවගේ ජීවිත ටික ආරක්ෂා කරගෙන ඉන්න ඕන. ඒක නිසා කොරෝනා වසංගතය අවසන් කරන්න මේ වැඩපිළිවෙලට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හදවතින්ම සහයෝගය දෙන්න කියන එක මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. කිසියම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් සිදු කර ඇති ප්‍රකාශයක් පිළිබඳව රජය හා ආරක්ෂකාංශ ගෙන ඇති පියවර කුමක්ද කියා සිරිල් ගාමිණී පියතුමන් ඊයේ ප්‍රශ්න කළා. ඒ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසටයි කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ. පූජ්‍ය ගලබඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඉරිදරව්වක් කළා. පූජ්‍ය ඥානසාර හිමියන් හෙලිකර සිටියා පාස්කු ප්‍රහාරය වගේම තවත් අන්තවාදී ප්‍රහාරයක් මෑතකදීම එල්ලවීමේ හැකියාවක් තිබෙන බව. ඒ ප්‍රහාරය ඕනෑම අවස්ථාවකදී එල්ලවීමේ හැකියාව තියෙනවා කියලා. ඒ වගේම ඕනෑම වෙලාවක උපුරව හැරීම සඳහා ආයුධ සූදානම් කොට තිබෙන බවත් උන්වහන්සේ ඉදිරි පැවසුවා.
විශේෂිතම දේ තමයි මේ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සහ සාක්ෂි උන්වහන්සේ සතුව තිබෙන බවත් ඒවා ඔප්පු කිරීමේ හැකියාව උන්වහන්සේට තිබෙන බව උන්වහන්සේ පැවසුවා. ඒ ප්‍රහාරයට අදාළ කණ්ඩායම් කවුරුද කියන එක සහ එම කණ්ඩායම සිටින්නේ කොහෙද කියන එකත් උන්වහන්සේ දැනගෙන සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කළා මේ සියලුම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ව දැනුවත් කරලා තියෙනවා කියලා. අපේ ප්‍රශ්නය තමයි උන්වහන්සේ මෙසේ ජනාධිපතිතුමන්ව දැනුවත් කළ මොහොතේ සිට මේ තොරතුරු පිළිබඳව කරු පරීක්ෂණ මොනවද කියන්නේ. ඒ හා සම්බන්ධයෙන් කවුරු හරි කෙනෙක්ව නැත්තම් කණ්ඩායම අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මේ පිළිබඳව අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුමයි. දැන් අපි දන්නවා ජනාධිපතිතුමන් විදේශගත වෙන්නට නියමිතව තියෙනවා. ගිය සැරේ පාස්කු ප්‍රහාරයේදී ඒ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා රටින් පිට වුණාට පස්සේ මේ ප්‍රහාරය එල්ල වුණා. පොලිස්පතිතුමාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඒ වගේම විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් ලැබිලා තියෙනවා නම් මේ තොරතුරු පිළිබඳව විස්තර මේක පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කඩිනමින් කරන්න. රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. අල්ලස දූෂණය වංචා නවතන්න ආවේ ආණ්ඩුව සුරලව සකසන්න ලජ්ජා නහර කපලා මුංගේ ඔන්න කියනවා රටට වේලක් අතහැර කන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාව ඔහුගේම කණ්ඩායම ඇතුළේ ඉන්න පිරිසක් ඔහුව සම්පූර්ණම මේ නොමග යැවීමක් සිද්ධ කරනවා. ඒ තුළින් අනිවාර්යයෙන් මේ කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ අලුත් දේශපාලන නායකත්වයක් හදාගෙන යන්න. අපි මේ රටේ බිම් මට්ටමේ ජනතාව නියෝජනය කරන බහුතරයක් වූ විපක්ෂයේ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක්. එහි නායකයාගේ මොලේ බලන්න ඕනේ කියලා කවුරු හරි කියනවා නම් ඒ අයට අසනීපයක් තියෙනවා කියලා අපි හිතන්නේ. ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපි මතක් කරන්න ඕනේ තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් ඇෆ්ගනිස්තානය සම්පූර්ණයෙන් ආක්‍රමණය කරලා ඒ ආක්‍රමණය කරනකොට ඒ මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වුණේ නැද්ද? නැත්තම් මේ කවුරුවත් කියන කේලමක් අහලා පිටිපස්සෙන් පන්න යම් රටකට පහර දෙනව නම් මානව හිමිකම් පිළිබඳව මේ සොයන්නේ තමන්ට යටත් වෙච්ච රාජ්‍යයන් බවට පත් කරන්න මේ සූදානම් වෙන කියන කාරණා මතක් කරන්නේ. පරණ ഘോഷාවද එලිට ඇවිල්ලා තියෙනවා. මොකද අපේ ගෙදර පුරස අපේ ගෙදර බලාගමු. මේක දැන් අපිට එපා වෙලා තියෙන්නේ. අපේ ගෙදර අපේ ප්‍රශ්නය විස්තර කරන ඕන කියලා තමයි කවුරුද ඉතන්නේ. අපිට තෝරන එක තමයි. දෙවියන් අපිට එපා. ඇමරිකාව අරන් යන්න එපා. ජනීව අරන් යන්න එපා. නෙව්ඩෙලි අරන් යන්න එපා. අපේ ප්‍රශ්න අපි විසඳගමු. හැම කෙනාගේම අනාගතය පිළිබඳව අවිශ්වාසයක් ගොඩනැගිච්ච කාල සීමාවක්. රජයත් පෞද්ගලික අංශයත් එකට එකතු වෙලා මේ දරුවන්ට අනාගතය පිළිබඳව විශ්වාසයක් ගොඩනගන්න අවශ්‍ය පරිසර නිර්මාණය කළ යුතුයි. දැන් ඉතින් ඊළඟට කියන ඇලඩින්ගේ පුදුම පහන එනවා ආයවැයෙන්. ඒකෙන් තමයි එළිය ලැබෙන්නේ කියලා. දැන්ට නම් ඉතින් පහන නිවිලා තිරේ පුලුටු ගඳ විතරයි දැන් නම් මේ රටේ ජනතාවට විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. පහන කොහොම වුණත් කමන්නේ මිනිස්සුන්ගේ අන්තම් පණ නල බේර ගන්න උස්ම ටික ඉතුරු කරොත් මේ යන විදියට ඇති කියලා තමයි අපිට. රජයේ වෙබ් අඩවි 4ක් නැකී ගියා. රජයේ ක්ලවුඩ් එකට අදාළ විශාල හානියක් සිද්ධ වුණා. ඒක බිඳ වැටුණා කියලා වාර්තා වෙලා තිබුණා. ඖෂධ ජාවා ආරං කරුවන්ට ගවර්න්මන්ට් ක්ලවුඩ් එක අස්සෙට රින් ගන්න තරම් දේශපාලන හයියක් ආවේ කොහොමද කියන එක සම්බන්ධව වහාම රජය පැහැදිලි කිරීමක් කළ යුතුයි. ආණ්ඩුවට මේ උගත්තු අවශ්‍ය නැහැ. ආණ්ඩුවට ඕනේ පාදඩය. පිස්තෝල අරගෙන දැඟලිලි දඟලන, ගොඩනැගිලි කඩන්න යන, වැවුතාවුළු කඩන්න යන පාදඩ දේශපාලනය තමයි ආණ්ඩුවට ඕන. ඉදිරි ගමනක් පිළිබඳව අපි තීන්දුව ගන්නට නම් කිසියම් ස්වයං විනයකින් විනිමය පාලනය කර ගන්නවා වගේම රාජ්‍ය අනවශ්‍ය වියදම් අඩු කරමින් ආර්ථික පාලන ක්‍රියාවලියකට යොමු වෙන්න අවශ්‍යයි. රට තුල නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය මෙරට තුල නිෂ්පාදනය කරමින් අපනයන ඉදිරිමත් කරන ගමන්ම ආනයන හැකිතාක් සීමා කොට වෙළඳ ශේෂය අවම කර ගැනීමට ආණ්ඩුව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. කිසිසේත්ම ස්වාධීනව තිබිය යුතු මහ බැංකුව වගේ ආයතනයකට ඇමතිවරයෙක් ඉල්ලාස් වෙලා ඊළඟ දවසේ අධිපති වෙන එක අපේ රටේ ආර්ථිකයට එච්චර සුදුසු වැඩක් නෙමෙයි. ඒ නිසා ඉදිරි දින කීපය තුලදී උසාවියට මූලික අයිතිවාසිකම් පෙස්සමක් මෙතුමාගේ පත්වීමට විරෝධය ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. වීමිල පිළිබඳ අර්බුදය මෙතෙක් විසඳී නැහැ. සුරකිමු එළහැර සංවිධානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සීතල කාමරවල සිට තීරණ ගන්නේ නැතුව ගොවි බිම්වලට පැමිණ ගොවි ජනතාව හමුවන ලෙසයි. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මැදිරිගිරිය ප්‍රදේශයේදී ප්‍රකාශ කළේ තමා ගොවි පුතෙකු ලෙස ගොවි දුක හොඳින් දන්නා බවයි.
රජය නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක මිලක් නියම කර තිබුණද මේවන විට ඊට ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි විරෝධය පළ කරමින් සිටිනවා. සමහර ගොවි ජනතාව පවසන්නේ රජයගත් මෙම තීරණය ඉතා සුබවාදී බවයි. නමුත් වී අලවි මණ්ඩලයට සිය වී වගාතුග ගෙනවිත් අලවි කරන ලෙස ගොවින්ට දැනුම් දුන්නද ගොවි ජනතාව පැමිණි නොසිටි අයුරුද දක්නට ලැබුණා. සුරකිමු ඇලහැර සංවිධානයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කරන්නේ රජය වී කිලෝවක් සඳහා නියම කළ මිල පිළි विशाल प्रमाण मोल हिमियो नवीन ताक्षण उपयोगी करगन वी मोल हदन वाण पौज्जलिक तनि पुज्जलिक वसेन आंडुवक वसेन नीट वडा වැඩි ප්‍රවණතාවයක් තියෙන වැඩි තාක්ෂණයේ උපයෝගී කරගත් මෝල් අපේ ආණ්ඩුවට හදන්නට පුළුවන්. කුෂ්කාර්ම ඇමති එන්න ඕන මේ ගොවි බිමට. මට රජතුමාම රජතුමෙක් මතකයි වෙස්වලාගෙන එයාට බණිනවාද කියලා ඇවිද්දා. ඒ රාජ්‍ය පුරා ඒ වගේ වෙස්වලාගෙන එන්න ඕනේ ඇවිල්ලා ගොවි මහත්තුරුන්ගේ තීන්දුව తీරන ගන්න. වීදුරු කාමරේ ඒසි කාමරේ ඉඳලා ගොවි මහත්තයාගේ තීන්දුව తీරන තරම් වැඩක් නැහැ. කුෂ්කාර්ම ඇමතිතුමාට කියන එන්න පොළොන්නරිය ගොවි බිමට ඇලහැරට එන්න අපි එක්ක යන්න. එන්න ගෙවල් වල වී කොට ගහලා තියෙන කට පෙන්නන්න. මේ අතර මැදිරිගිරිය මැණික් සරෝව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජමාතේ රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ තමාද ගොවි පුතෙකු නිසා ගොවින්ගේ දුක හොඳින් දන්නා බවයි. මාධ්‍ය තුල මම එදත් කිව්වා ගොවි ජනතාව මිනිස් පලියක් විදියට අරගන්න කටයුතු කරනවා මේ වීමෝල් මාෆියාව. මම මේක සම්බන්ධයෙන් කතා කරාම සමහරු පෞද්ගලිකව මත ඇති වෙන්න පුළුවන් ඒක හින්දා මම දිගින් දිගට කතා කරන්න කැමති නෑ. මම හිතන්නේ මෙතෙන්දී ගොවියා ශක්තිමත් කරන්න ගොවි ජනතාව නියෝජනය කරන ගොවි පුතෙක් විදියට ගොවි දෙමව්පියන්ගේ කැක්කුම හොඳට තියෙනවා. ඒක නිසා මම මෙතෙන්දි පැහැදිලිව කියන්නේ ගොවියට ඉහළම මිලක් ලැබිය යුතුයි. පාරිභෝගිකයාට සාධාරණ වෙන්න ඕන මේ වීමෝල් හිමිකරුවෝ කරන ගසා කෑම නතර වෙන්න ඕන කියන තැන මම ඉන්නේ. මේ අතර වී සඳහා සහතික මිලක් නියම කිරීමට විරෝධය පළ කරමින් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වී මිටි රැගෙන ප්‍රාදේශීය සභාවට පැමිණ විරෝධය පළ කර සිටියා. සහතික මිලකට වී ගන්න කියලා අපි කියන හැම වෙලාවකම කුසිකර්ම ඇමතිවරයා හැම වෙලාවෙම අපිට බෝරේ පාස් කරපුවා තමයි කරේ ගොවි මහත්තුන්ට. මේ අපි ඉල්ලන්නේ සහතික මිලක් 60 පාට නාඩු කිලෝ එකක් ගන්නට, ඒ වගේම සම්බ කිලෝ එකක් 70 පාට ගන්නට කීර්ති සම්බ කිලෝ එකක් අපි 90ට ගන්න කියන ඉල්ලීම තමයි ගොවි මහත්තුරු හැටියට කරන්නේ. අපි ගොවිව හැටියට මේ mantri dure දරුවත් මමත් හොඳ ගොවියෙක්. මම හැබැයි ආණ්ඩුව හිතයි තියාන ඉන්නේ ගොවියා කියන්නේ තනි මිනිහෙක් දරු මල්ලෝ නෑ කියන හිතාගෙනයි ආණ්ඩුවද මේ කටයුත්ත කරන්නේ. 2 කිලෝ එකක් රුපියල් 65ටවත් ගන්න ඕන කුසගින්න නිවා ගන්න පුළුවන් කිරිසක් නිර්මාණය කරපු ඒ රජවරුන්ටත් අවමන් කරන විදිය වැඩ පිළිවෙලා මුංගලා කරනවා කියන එක ගම්නාංගලට කියන්න ඕන ආයිබෝවා. සිය වීතුක වලට නිසි මිලක් ලබානු දීම සම්බන්ධයෙන් සමහර ගොවි ජනතාව මැසිවිලි නගද්දී තවමත් විසඳුමක් නැති වනාලි ගැටලුවත් ඔවුන්ව පීඩාවට පත් කරනවා. මේ ගලේ වෙල දඬුපෙඳි රූප ප්‍රදේශයේ නිවසකට පැමිණි වනාලි රංචුවක් නිවසේ සාලිය තිබූ වීතෝගයක් ආහාරයට ගන්නා අයුරුයි. මෙම වනාලි රංචුව පළවා හැරීමට නිවසියන් දැඩි උත්සාහයක නිරත වන අයුරුද දක්නට ලැබුණා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.